එක්තරා උෂ්ණත්වයකදී සිල්වර් ක්‍රෝමේට් මවුල 1.1 ගුණ කිරීම 10^4ක් ජලයේ ලීටරයක ද්‍රාවණය වේ. මේ උෂ්ණත්වයේදී සිල්වර් ක්‍රෝමේට්හි ද්‍රාව්‍යතා ගුණිතය කොපමණද? අපි දන්නවා සිල්වර් ක්‍රෝමේට් කියන්නේ ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. එතකොට සිල්වර් ක්‍රෝමේට් ජලයේ දියුණුවහම අපිට ලැබෙන්නේ සිල්වර් ධන අයන සහ ක්‍රෝමේට් අයන. ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරලා ලියන්න පුළුවන්. ඊළඟට අපි රයිස් ටේබල් එක ලියමු. සිල්වර් ක්‍රෝමේට් වල ද්‍රාව්‍යතාව ලීටරයක මවුල 1.1 ගුණ කිරීම 10^4යි. අපි ලියන්න පුළුවන් ලීටරයට මවුල 1.1 ගුණ කිරීම 10^4 කියලා. එතකොට සිල්වර් ක්‍රෝමේට් මවුල 1ක් දියුණොත් සිල්වර් ධන අයන මවුල 2ක් හැදෙනවා. එහෙමනම් ලීටරයක් තුල සිල්වර් ධන අයන හැදෙන්න ඕනේ මවුල 2.2 ගුණ කිරීම 10^4. ක්‍රෝමේට් අයන හැදෙන්න ඕනේ ලීටරයක් තුල මවුල 1.1 ගුණ කිරීම 10^4. සමතුලිත විට ආරම්භයේ ද්‍රාවණය තුල සිල්ව ධන අයන තිබුණේ නැහැ. එහෙනම් සමතුලිත වෙලාවේ සිල්ව ධන අයන තියෙන්න ඕනේ ලීටරයට මවුල 2.2 ගුණ කිරීම 10^4. ආරම්භයේ ද්‍රාවණයේ ක්‍රෝමේට් අයන තිබුණේ නැහැ. එහෙනම් සමතුලිත විට ද්‍රාවණයේ ක්‍රෝමේට් අයන තියෙන්න ඕනේ ලීටරයට මවුල 1.1 ගුණ කිරීම 10^4. දැන් අපිට පුළුවන් ද්‍රාව්‍යතා ගුණිතය ලියන්න ප්‍රකාශනයක් විදිහට ජලීය සිල්ව ධන අයන සාන්ද්‍රණය වර්ගය ගුණ කිරීම ජලීය ක්‍රෝමේට් අයන සාන්ද්‍රණය. ද්‍රාව්‍යතා ගුණිතය මාස්ටර් ක්ලාස් එකේදී මම කියලා දීලා තියෙනවා තුලිත රසායනික සමීකරණ දිහා බලාගෙන ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනයේ ලියන ආකාරය. එතකොට සිල්ව ධන අයන සාන්ද්‍රණය ලීටරයට මවුල 2.2 ගුණ කිරීම 10^4යි. ඒ යගේ වර්ගය ගුණ කිරීම ක්‍රෝමේට් අයන සාන්ද්‍රණය ලීටරයට මවුල 1.1 ගුණ කිරීම 10^4යි. මේ විදිහට අගයන් ආදේශ කරන්න පුළුවන්. මවුල වර්ගය ගුණ කිරීම මවුල මවුල 3 බලය. ලීටර් ඍණ 1 බලයේ වර්ගය කියන්නේ ලීටර් ඍණ 2 බලයේ ගුණ කිරීම ලීටර් ඍණ 1 බලයේ ලීටර් ඍණ 3 බලයේ 10^4 බලයේ වර්ගය 10^8 බලයේ 10^8 බලයේ ගුණ කිරීම 10^4 බලයේ 6^12 බලයේ. පිළිතුරු බලපුවහම අපිට පැහැදිලිව පේනවා ඒකකයේ නිවැරදිව පවතිමින් 10^12 බලයේ කියන අගය තියෙන්නේ 3 පිළිතුරටයි 4 පිළිතුරට. එතකොට අපිට පුළුවන් අවසානයේ දක්වා සුළු කිරීමක් කරන්නේ නැතුව නිවැරදි පිළිතුර ලබා ගන්න මේ ප්‍රශ්නය බහුවර්ණ ප්‍රශ්නයක් නිසා. එතකොට 2.2 වර්ගයේ ගුණ කිරීම 1.1. අපි දන්නවා 2 වර්ගය 4යි. එතකොට 2.2 වර්ගය 4ට වඩා වැඩි අගයක්. එතකොට 4ට වඩා වැඩි අගයක් 1.1 ගුණ වුණාම ලැබෙන්නේ 4ට වඩා වැඩි අගයක්. එතකොට 3 පිළිතුරේ තියෙන්නේ 1.331. 4 පිළිතුරේ තියෙන්නේ 5.324. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් 4 පිළිතුර තමයි නිවැරදි පිළිතුර කියලා අවසානයේ දක්වා සුළු කරන්නේ නැතුව. එතකොට බහුවර්ණ ප්‍රශ්නවල පිළිතුරු ලියන වෙලාවට මෙන්න මේ විදිහට අවසානයේ දක්වා සුළු කිරීමක් කරන්නේ නැතුව පිළිතුර ලබා ගැනීමේ හැකියාව පවතින්න ඕනේ. එතකොට මේ විදිහට කල්පනා කරලා පිළිතුරු ලබා ගැනීමේ හැකියාව අපි වර්ධනය කරගන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් ශිෂ්‍යයා අධ්‍යයනය කරලා තමන්ගේ දැනුමට එකතු කරගන්න ඕනේ. එතකොට තමයි විභාගෙදී පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේ වගේ උපක්‍රම පිළිබඳව ශිෂ්‍යයා නිතර විමසිල්ලෙන් ඉන්න ඕනේ. එතකොට තමයි දුවලා පුතාලාට පුළුවන් වෙන්නේ තමන් විසින් අවබෝධ කරගත්ත කෙටි ක්‍රම විභාගයේදී පාවිච්චි කරන්න. එහෙම නැතුව සෑම කෙටි ක්‍රමයක්ම
සෑම ටිප් එකක්ම ගුරුවරුන්ට දෙන්න බෑ. ශිෂ්‍යයා තමයි ටිප්ස් හදා ගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නය ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් හරි රචනා ප්‍රශ්නයක් වුණා නම් මේ සුළු කිරීම කරලා අවසාන පිළිතුර ලබා ගත යුතු වෙනවා. එතකොට 2.2 වර්ගය ගුණ කිරීම 1.1 සුළු කරපුවාම 5.324 ලැබෙනවා. එතකොට නිවැරදි පිළිතුර මවුල 3 බලයේ ලීටර 3 බලය 5.324 ගුණ කිරීම 10 12 බලය.